Okay, children, good morning all of you. Hope you can all hear me. Ogolan tuma wahena kiyala hitenawa. If you can't hear me, you can just text me on chat box, okay? When you start speaking through your switching on microphone, it will be a disturbance to others, so you can text me direct. Or to everyone on chat box, okay? ඔගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව ඇහෙන්න නැත්නම් ඔගලන්ට මයික් ඔෆ් කරගෙන chat box එකට ප්‍රශ්න දාන්න පුළුවන්. So I can see you, okay? As we have given a limited time period, let's go to the lesson straight away, okay? අපිට While you are writing the topic, I am going to explain the way it appears on your GC O-level exam. ඔගොල්ලෝ මේ topic එක ලියා ගන්නකම් මම ඔගොල්ලන්ට explain කරන්නම් මේ ප්‍රශ්නේ කොහමද ඔගොල්ලන්ට O-level exam එකට එන්නේ කියලා. හොඳද? 2016 syllabus වෙනස් වෙන කලින් නම් මේ ප්‍රශ්නේ ආවෙ පුතේ ඔගොල්ලන්ට දෙනවා පින්තූර පහක් හයක් ඒගොල්ලෝ ඒ පින්තූර පහ හය බලලා ඒගොල්ලෝ එක්සැම්පල් එකකුත් දෙනවා සමහර විට පාස් ටෙන්ස් වලින් ඒගොල්ලෝ ඩිස්ක්‍රයිබ් කරනවා ඩිස්ක්‍රයිබ් කරන ප්‍රශ්න පින්තූර එතකොට ඒක බලාගෙන එක්සැම්පල් එක බලාගෙන ඕගොල්ලෝ ඕගොල්ලන්ට දීලා තියෙන අනිත් ප්‍රශ්න ඩිස්ක්‍රයිබ් කරනවා ඔන්න ඔය විදිහට තමයි 2016 වෙනකම් ප්‍රශ්න ගොඩක් හැදුනේ ඕගොල්ලෝ බලන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ ෆස්ට් පේපර් එකේ අපිට පේපර්ස් දෙකක් හම්බ වෙනවානේ පළවෙනි එකයි දෙවෙනි එකයි පළවෙනි එකේ ටෙස්ට් 3 තුන්වෙනි ප්‍රශ්නෙට තමයි පිච්ච ඩිස්ක්‍රිප්ෂන් එක එන්නේ It's true that you are in grade 10 and you haven't come across so many questions so far Okay ඕගොල්ලෝ grade 10 වල ඉන්න නිසා අපිට ගොඩක් ඉස්කෝලේ යන්නත් බැරි වුණානේ මේ කොරෝනා නිසා ඒ නිසා මේ ප්‍රශ්නේ ගොඩක් ඕගොල්ලෝ කරලා නැතු ඇති Okay stop writing this in this screen so others won't see this මේ screen එකේ ලියන්න එපා අනිතර පේන්නේ නැහනේ ඕකේ then 2016 න් පස්සේ මේ ප්‍රශ්නේ එන්නේ මෙන්න මෙහිම හරි මේ වගේ ප්‍රශ්න වලට ඕගොල්ලෝ ඕගොල්ලෝ 10 වසරේ ඉන්න නිසා ගොඩක් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න නැතුව ඇති okay I'm going to erase this so others don't please Don't write in this. Okay. Okay. See this. The das das same pass same. I mean, mehima prashne ogolanta humble venni. Ogolanta picture kak dinawa. ඊට පස්සේ මෙන්න මේ වගේ පැරග්‍රාෆ් එකක් දෙනවා බ්ලැන්ක්ස් එක. ඒ බ්ලැන්ක්ස් ෆිල් කරන්න ඕගොල්ලන්ට මෙන්න මේ වගේ බොක්ස් එකක මෙන්න මේ වගේ බොක්ස් එකක වචන ටික දෙනවා. එතකොට මේ වචන වලින් තමයි ඕගොල්ලෝ මේ පින්තූරේ බලලා බ්ලැන්ක්ස් ටික ෆිල් කරන්න ඕන. ඔන්න ඔය වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා තමයි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. It's not my target to do several questions out of this topic okay me topic eke me wage questions tikak karanna nemi man ada yanne I just want to do a guided lesson so you could get a general idea of this question okay man ogolanta me prashne hadenni mona mona paadan walinda kiyala ogolanta ugannala me prashne gana dala obodayak denna yanne ogollo grade 10 wala inna nisa අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ එනවා පේපර් එකට ටර්ම් ටෙස්ට් පේපර් වලත් එනවා එතකොට ඕගොල්ලෝ පාඩම් කරන්න ඕන ඉංග්‍රීසි වලට පාඩම් කරන්න දෙයක් නැහැ කියන්න බෑ මේ පාඩම දැන් ඉවර වුණාම හන්දද so this now when I'm teaching you can't write it okay ඕගොල්ලන්ට මම උගන්වන වෙලාව මොකුත් ලියා ගන්න බෑ I will let this presentation have with you ඕගොල්ලන්ට මේ presentation එක මම ලැබෙන්න සලස්සන්නම් එතකන් මං කියන එක විතරක් හොඳට අහගන්න ඕන. Okay you can write it පාට පාට පෑන් වලින් ලස්සනට ලියා ගන්න පුළුවන් පස්සේ
එතකන් ඕගොල්ලෝ මං කියන එක අහගන්න ඕනේ. ඔකේ. Number 1 vocabulary. You can write it down. ඒක ලිය. What does it mean? Vocabulary කියන්නේ මේ ප්‍රශ්නෙම පුතේ vocabulary ප්‍රශ්න. මේ ප්‍රශ්නෙම vocabulary ප්‍රශ්නයක්. Vocabulary ප්‍රශ්නයක් කියන්නේ ඕගොල්ලන්ට ඕනම් භාෂාවක වචන තියෙනවා කතා කරන්න නේද? වචන තිබුණොත් තමයි ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ ප්‍රශ්نين ඒගොල්ලෝ බලන්නේ ඕගොල්ලෝ වචන ඇතිතරම් මේ ඉංග්‍රීසි භාෂාවේදී දන්නවද කියලා. හරිද? ඇයි vocabulary එක අපි දැනගෙන ඉන්න ඕන? අපි ඒක ප්‍රශ්නයක් බලලාම බලමු ඇයි අපිට හොඳ vocabulary එකක් තියෙන්න ඕන මේ ප්‍රශ්නේ කරන්න කියලා. See in this box you can see several words. Okay, read with me. Bed, curtains, cupboard, umbrella, friend, table, lamp, drawers, books, trousers, wall. දැන් ඔය ප්‍රශ්නේ කරන්න නම් මෙන්න මේ වචන වල තේරුම දැනගෙන ඉන්න ඕනේ නේද? තේරුම දන්නේ නැතුව කරන්න පුළන්ද? බෑඩි. ආ බෑනේ. ඒක නිසා අපි දැන් මේ වචන අපිට හම්බෙන්නේ කොයි පන්ති වලින්ද බලන්න. බෙඩ්, කර්ටන්ස්, කබඩ්, අම්බ්‍රෙලා, ෆෙන්, ටේබල්, ලෑම්ප්. ඔය ටිකම අපිට හම්බෙන්නේ ග්‍රේඩ් 4 වලදී. ඒ කියන්නේ අපිට ග්‍රේඩ් 4 වලදී ටීචර්ලා ආර වචන අකුරු කටපාඩම් කරගන්න කී කී ඩික්ටේෂන් ගත්ත වචන ටික ඕ ලෙවල් වලදී ඕන වෙලා තියෙනවා. බලන්න මේ පේපර් එක පරණ එකක් නෙමෙයි 2019 එකක් නේද? ඒ කියන්නේ ඕගොල්ලෝ මීට පස්සේ අදින් පස්සේ දැන් ගෙදර ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ ඔය මල්ලිලා නංගිලාගේ පොත්වල තියෙන වචන. ඔකේ, ස්ටොප් රයිටින් දිස් ඉන් දිස් ස්ක්‍රීන්. ඕකේ, මේවා පාඩම් කරගන්න ඕන. අකුරු වැරදුනත් මේ ප්‍රශ්නේදී ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා දැන් බලන්න වොකැබුලරි එක. ඕගොල්ලෝ drawers, h a b c d f g h, drawers දන්න කවර හරි ඉන්නවද? drawers කියන වචනේ, drawers කියන වචනේ තේරුම දන්නේ නැත්නම් අපිට ලකුණු කීයක් අඩු වෙනවද කියලා බලමු. blanks 10ක් තියෙනවා. එකකට half marks හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට සම්පූර්ණ මේ blanks 10ම fill කරාම තමයි අපිට ලකුණු 5ක් ගන්න පුළුවන් වෙන්නේ. මම ඕගොල්ලන්ට paper එකට ලකුණු 5ක් ගන්න කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. ඕගොල්ලන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේ පැය ඇතුළත මම කියලා දෙන දෙයින් මේ ප්‍රශ්න. Sahan, stop writing on the screen. Nadi, screen එකේ අඳින එක නවත්තන්න. ටීචර් තමයි ඉන්නේ screen එකේ අඳින්න. Okay. Good. දැන් අපි දන්නවා vocabulary එක අපිට ඕන වෙනවා කියලා. දැන් vocabulary එක ඔයගොල්ලෝ හදාගන්නවා. හරිද? ඔයගොල්ලෝ vocabulary එක හදාගන්න කියලා කොහොමද කියලා පොඩි කාලේ ඉඳන් දන්නවනේ. වචනවල අකුරු කටපාඩම් කරලා වචන හොයා ගන්න ඕගොල්ලන්ගේ නංගිලාගේ මල්ලිලාගේ පොත් වලින්. vocabulary එක picture description වලට ඕනේ වෙන්නේ වැඩිපුරම මෙන්න මේ දේවල් වල. හරිද? මේ describe what people are wearing. What is wearing? Wearing අපි දන්නවා අඳිනවට wearing කියනවා. I wear a dress today. Okay? Wear කියන්නේ අඳිනවටයි පළඳිනවටයි දෙකටම ළමයි. හරිද? අපි තොප්පියක් අඳිනවද? සිංහලෙන් කියන්නේ තොප්පියක් පළඳිනවා කියලානේ. But in English you for both of these words you use the same word. Okay? Wearing. අඳිනවටයි පළඳිනවටයි දෙකටම අපි කියන්නේ මොකද්ද? මට දැන් අද ඕගොල්ලෝ මේ දන්නවා. Wearing. Good. You should know what are we wearing. Okay, අපි ඇඳින්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි clothes ටික කටපාඩම් කරගන්න අකුරුත් එක්ක මේ ඉන්න තිස්සේ. හරිද? clothes ටික කටපාඩම් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන dress, trousers, t-shirt, blouse, tie, frock ඔව අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ picture description එකේ ඔය blanks fill කරන්න එනවා. හරිද? ඊට පස්සේ appearance. What is appearance? Appearance පාඩම, people's appearance පාඩම grade 10 වල පළවෙනි පාඩම. Okay, ඉතින්
හැම ඉස්කෝලෙකම කරලන තියෙන්නේ. ඒක නිසා appearance කියන්නේ. What does this mean? Pairs. Pairs යන මොනවද ළමයි? Pronouns pairs කවුරු හරි දන්නවා chat box එකට දාන්න pairs කියන එක. ඇයි මේ pairs කියන එක ඕන වෙන්නේ අපිට? මෙතන තියෙනවා pair of boots. Pair of boots කියන්නේ අර ඔයගොල්ලෝ මේ වත්තේ වැඩ කරනකොට දාන්නේ උඩට සපත්තු දෙක. අන්න ඒවා. Good. I see your answers. Boots. ඊට පස්සේ pair of trousers. Trousers එක ඇයි දෙකක් කියන්නේ? මේ කලිසමට අපි කකුල් දෙකටම අඳිනවානේ. අන්න ඒකයි. Pair of scissors කියන්නේ ඔන්න කතුරට කියන වචනේ. ඔගොල්ලන්ට දැන් අමතක වෙලා ඇති පොඩි කාලෙක ඉගෙන ගත්තට පස්සේ හොඳට බලා ගන්න කුරු මතක තියා ගන්න ඒකෙත් තියෙනවානේ අඬු දෙකක් අල්ල ගන්න ඒකයි පෑ කියන්නේ pair of slippers බාටා pair of shoes සපත්තු දෙක pair of spectacles අකුරු බලා ගන්න කණ්ණාඩි දෙක pair of shorts කොට කලිසම හරිද ඔන්න ඔය pairs කියන වචනේ ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්නේ මෙන්න මෙහෙමයි ඒගොල්ලෝ බලන්න දැන් මේ ප්‍රශ්නේ බලන්න කොහේ හරි පෙයා එකක් තියෙනවද කියලා. දැන් මේ අඳින මේකේ ස්ක්‍රීන් එකේ අඳින්න එපා. එතකොට අනිත් අයට පේන්නේ නැහැ. ඔයා ගත්තද බලන්න කවුරු හරි පෙයා. දැන් stop writing. දැන් බලන්න පේනවද කියලා. ආ ඔය මෙතන මේ පැරග්‍රාෆ් එකේ පෙයා කියන එක දැක්කනම් ඕගොල්ලෝ ඔන්න ඉරක් ගහන්න. කවුරු හරි දැන් ඉරි ගහන්නනේ ඕගොල්ලෝ කැමතිම. කියලා එකෙක් තියෙනවා පෙන්නයි එකක්. ඒකට පෙයා කියන වචනේ මොනවටද කියලා දැනගෙන හිටියොත් විතරයි ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ good. අන ඇති වෙන්න කවුරු හරි. Here you can see pair of. දන්නවා එයා කියන වචනේ අපිට පාවිච්චි කරන්න ඕන වෙන්නේ මොන වෙලාවටද කියලා. හරිද? Next you should have a knowledge of adjectives. What are adjectives? Don't stop writing in adjectives. Adjectives you know. Adjectives කියන්නේ නාම විශේෂණ. නේද? නාම විශේෂණ පදෝ නාමයක් විශේෂණ පදියෝ කියන්නේ කලර් රතු තොප්පිය කහ තොප්පිය like that you can use හරිද ඊට පස්සේ you can use shades round mesa like that you can use shades and colors and other things you know adjective yes ඔයගොල්ලෝ නාම විශේෂණ කියන්නේ මොනවද කියලා දන්නවා ඉතින් නාම විශේෂණ වල දැනුම මේකට අවශ්‍ය වෙනවා මේ පාඩම කරන්න next collective nouns what are collective nouns एग्जांपल එකක් දාන්න ඕන නම් මට chat box එකට දාන්න ඕන collective nouns I should know your level collective nouns these are collective nouns yes cup of tea pile of books basket of fruits piece of cake flock of birds group of people මෙන්න මේ ඔක් කියන school of fish good a bunch of flower විදුෂ good very good pile of books මෙන්න ඔක් කියන preposition එකෙන් හැදෙන සිංහලෙන් කිව්වොත් අපි කියනනේ මල් පොකුරක් good ශිහාන් cup of tea ඊට පස්සේ තේ කෝප්පයක් මිදි පොකුරක් cake කෑල්ලක් හරක් රංචුවක් ළමයි කණ්ඩායමක් එහෙම කියන්නේ ඒ වගේ දැනුම ඕන වෙනවා. හරිද? කලෙක්ටිව් නවුන්ස් පාඩමත් බලා ගන්න ඕනේ පිච්ච ඩිස්ක්‍රිප්ෂන් කරද්දී. ඇයි ඕන වෙන්නේ කියලා මම ඕගොල්ලන්ට පෙන්වන්නම් ප්‍රශ්නෙකදීම.
බලන්න මෙන්න මේකේ ඔගොල්ලන්ට මේ ප්‍රශ්නේ කලෙක්ටිව් නවුන් එකක් පාවිච්චි වෙන තැනක් හොයාගන්න පුළුවන්ද? පුළුවන් නම් මට එවන්න චැට් බොක්ස් එකට එවන්න. ඉරි ගහන්නේ නැහැ කවුරුන්? ස්ක්‍රීන් එකේ ඉරි ගහන්නේ නැහැ චැට් බොක්ස් එකට එවන්න. බලමු ඔගොල්ලෝ හොයාගනින්ද කියලා කලෙක්ටිව් නවුන් එකක් පාවිච්චි වෙන තැනක්. You know the preposition pile of. Good. Can someone good pile of? Can someone tell me pile of books? Very good. Ruchak. Pile of. Pile of. Can preposition ne ka pavi sorry collective noun ne ka apni pavichi karani me okay the a pile of bed the a pile of curtains the a pile of cupboard the මොකද්ද pile of book very good දැන් ඕගොල්ලන්ට පේනව නේද ඕගොල්ලන්ට collective nouns ඕන වෙනවා කියලා okay we have only 1 hour අපිට පැයයි තියෙන්නේ ඒක නිසා තමයි මම මේ ප්‍රශ්නෙට ඕන කරන දේවල් ඕගොල්ලෝ grade 10 වල නින්නේ දැන් ඕන කරන දේවල් දැනගත්තම ටග් ගාලා ඕගොල්ලන්ට මේ ප්‍රශ්න ටික කරන්න පුළුවන් okay එකයි අපි මේ පාඩම පැයකට मां कर देना करेंगे ओके नाउ दैट दिस क्वेश्चन दैट इज दिस क्वेश्चन इंग्लिश वेल तो दिए ने आर्टिकल्स इज अ एंड गुड अ एंड आर्टिकल्स तो नहीं दिए ने अ एंड अ पाविच कराने अ क्या ने एक का किया ने गुड द द क्या ने का द गुड अद एंड क्या नहीं तो गोड़ा एंड क्या नहीं का तो गोड़ा द मतलब तो हगान ना देवे ना सर ओगोलो मेरे को तो माय पटल आने हो या अ एंड द द हरिये के पावे गुड आई गोट द आंसर्स फ्रॉम यू गुड तुषा अ एंड द गुड अ एंड द पावे ची करने वेला वाल देन लिया गन यू कैन राइट इट आई विल प्रेजेंटेशन ने को ओगोलो तो පෑන ගන්න පොත ගන්න ලියා ගන්න පොඩි කෙනෙක් යඳින්න බෑ ඒක පාවිච්චි කරන්නේ එකක් නැන්නේ එකක් දැන් අපි මට පුටුවක් අරන් එන්න කියනවා අම්මට හරිද මෙහෙ ඉඳලා අම්මා මොන පුටුව ගෙනෙයිද කියලා අපි දන්නේ නැහැ එහෙනම් අම්මා පුටුව ගෙන කියන්නේ අම පුටුවක් අරන් එන්න එහෙනම් පුටුවක් කියන එකට අපි දාන්නේ ඕකේ අපි ඒ අම්මගෙන් පුටුව ගැන දන්නේ නැහැ මොකක් ගෙනෙයිද දන්නේ නැහැ මොන පුටුව ගෙනෙයිද දන්නේ නැහැ අම්මයි පුටුව අරන් එන්න කියනවා එතකොට අන්න ඒ පුටුව ගැන අපි දන්නවා මම අම්මත් දන්නවා මාත් දන්නවා ඒ අපි කතා කරන පුටුව ගැන එහෙනම් අපි කියන්නේ the chair okay ඕකේ chair කියන්නේ පුටුවක් ගෝචයා කියන්නේ පුටුව ඒක අපි දන්න දෙයක් කතා කරද්දී ද එතකොට මේ and පාවිච්චි කරන්නේ and කියන්නේ එකක් ළමයි එකක් කියන්නේ හරිද and පාවිච්චි කරන්නේ එකක් කියන්න හැබැයි ඒ and පාවිච්චි කරනකොට අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා මෙහිම ඇඟිලි පහක් තියලා ඇඳලා a e i o u vowels වලින් තමයි එන අකුරු වලට තමයි and දාන්නේ කියලා නේද and elephant and umbrella and ice cream and What is this? An anchor? Anchor क्या है? आप यार बोलने किरिए कद? किरिए के तीन नैन गुरुम गुड विदुष नैन गुरुम ओके दें इतो कोटे एन ऑक्टोपस ऑक्टोपस मैं वाके वचन ओमे ना ओगल आंटे पिक्चर डिस्क्रिप्शन कराती ओके एन आवर इतो कोटे मैं आवर क्या ने कबलाने लगाई वो आवर क्या ने के तीन ना मधे ई आई ओ यू आवर लेका වවල් එකක් නැහැ නේද වවල් එකක් නැති වුණාට අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා වවල් අකුරු වලින් e i o u වලින් පටන් ගන්න ඒවට තමයි n දාන්නේ කියලා ඒ වුණාට අපි ලොකු වෙද්දී ආයෙ ඉගෙන ගන්නවා එක පාඩමක වවල් අකුරු වල ශබ්දේ එනවා නම් කොහේ හරි එතනත් අපි n කියන එක භාවිතා කරනවා n hour කියනකොට hour කියන්නේ අපි ඔක ශබ්ද කරන්නේ ප්‍රොනවුන්ස් කරන්නේ
अव कियला आ आ साउंड एक तीन वाने आ साउंड एक एम पटांगने एन अम्ब्रेला आ अम्ब्रेला आव अव हरी दिन आ आ साउंड एक निचा तमाय इतना अभी एन पाविची करान मतलब द ऐ अभी में आर्टिकल्स वाला आर्टिकल्स गैने दैनगनी नॉन में एनवलिंग ने का प्रश्न एक टे देने वामाई गोड़ा के लावटे पेपर एके ब्लैंक and n anna n tiyenawa n kiyana article ekak tiyenawa nam ogollo aniwaryenma etenta vowel lakuren patan ganna ekak daanna ona den ogollo theory ekak danna nisa metena balanna me list ekak baluwa n dakka istanta kalin n tiyenawa eka nisa list eke n walin patan ganna sorry vowel lakurekin patan ganna kiyak tiyenawada balanna umbrella vitharana yes bhagya good umbrella vitharani tiyenne නේද එතකොට අපි ශික් කියවන්නේ නැතුව අපි ටැන්ක් ෆිල් කර ගන්න පුළුවන් මම මේ උගන්වන්න තමයි ඕගොල්ලන්ට යස් එහෙනම් දැන් අපි එතන බ්ලැන්ක් එක ෆිල් කර ගන්න කියවුවද මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අපි තාම කියෙවෙ නැහැ එක ප්‍රශ්නේ මන්නේ 19 වල ප්‍රශ්නේ ඕකේ සෝ මේ ප්‍රශ්නේ කරන්න මේ ප්‍රශ්නෙට සම්පූර්ණ फाइव मार्क्स गाना ओगोल्ला ने लेस बनी माँ उगाना ने ओगोल्लो मिलने में थियरीज़ ठीक है देने के लिए हिट हो तो ओगोल्लो ने ब्लैंक्स में फील कर गाने लेस लिखी है नेता ओके टॉक अबाउट वोकैबुलरी एडजेक्टिव्स कलेक्टिव नाउंस आर्टिकल्स ओके नेक्स्ट वी आर गोइंग टू टॉक अबाउट प्रेपोजिशंस prepositions 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 what are prepositions what are the prepositions then me prashn di me prashn yawa kiyala hitanna ogolange vibhageta okay prepositions kiyak hambenawada balanna number 1 Yes, good. Under, around. बलन काउंट बलम गोड़ा खोयाने prepositions. Near, good. In, very good. Swimming in the pond. In can preposition एक on good. Near on yes. I read your answers. मटो वाले के उत्तर पे ना yes under good behind very good hi with तेरे को गोले दान ना prepositions क्या नहीं मना दिखे ले दान ना I just want to know whether you know prepositions not तो गोले prepositions दान ना तो नहीं दिखे ले बने तमाय मटो ऑनूने okay between good ඔගොල්ලන්ට ප්‍රෙපොෂන්ස් දැනගෙන හිටියොත් විතරයි ළමයි මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. එච්චර ප්‍රෙපොෂන් ප්‍රමාණයක් මේ ප්‍රශ්නෙට එනවා. හරිද? මෙන්න මේ ප්‍රෙපොෂන්ස් ටික අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. පිට ඩිස්ක්‍රිප්ෂන් ප්‍රශ්නෙට ඔගොල්ලෝ ලකුණු ගන්නවා නම්. හරිද? සම්පූර්ණ මාක්ස් ගන්නවා නම්. माइक मंट ओगोलंट मेटिक डिस्क्राइब करना नंबर वन एट द टॉप ऑफ लिया गाने में रेड कर लती है नहीं वा समय लिया गानों ने ए वचन ठीक है ए विधि है तो में लिया गानों एट द टॉप ऑफ क्या ने में पिक्चर के नंबर थ्री पे ने लती है ना नहीं इधर अन्य ही एक क्या ने पिंटूरे का उड़ नेतंग उड़ कोटस नंबर टू एट द बॉटम ऑफ एक क्या ने मैं नंबर टू दाल तीन मंग
पिंटूर एक यट कोटस हरिद नंबर थ्री इन द मिडल ऑफ इन द मिडल ऑफ क्या ने मैद नंबर वन डाला थी ने टीचर अन्य तना यू कैन राइट इट इन फ्रंट ऑफ द नो गर्ल गर्ल इज सिटिंग इन फ्रंट ऑफ क्या ने इधर ही पास अ मैन इज स्टैंडिंग नेक्स्ट टू क्या ने ई लंगट इतोटे निया क्या ने मुखाद नेक्स्ट के दिन अ गर्ल इज स्लीपिंग नियर द ट्री निया निया क्या ने असल नेक्स्ट वे के निया है कि यस नेक्स्ट वे के निया है कि वे ना समुकाग्द निया क्या ने आपी लांग टेम्पूसा लांग बाले किन्नवा गहा लांग हावे किन्नवा नेक्स्ट क्या ने पॉलीमर के इन्नवा क्यू वे का के इन्नवा क्या ने क्यू क्या ने मुकाद पॉलीमर पॉलीमर के इन्नवा पिरिसा ए पिरिसा किया द ए इज नेक्स्ट टू बी बी इज नेक्स्ट टू सी निमाल इज नेक्स्ट टू अमल अमल इज नेक्स्ट टू कमल पॉलीमर का इन्नवा ना ओ गुड सामिंदी ईलंगट किया ने का हरे द नेक्स्ट टू इन यही पटलगान ने पाओ बिहाइंड ओगोल दानना पिटिपस अंड दानना यट द नेक्स्ट टू prepositions those are the things I want to teach you okay there are stars in the foreground ekai there is a mountain in the background ekai tama mata ogolanta ugannanna one onna e wacana deke theruma dannat thi nisa ogolla picture description walin marks adu karagannawa foreground kiyanne pinturaka idiripasa me foreground ekak tamai aw stars tiyenne foreground eke lamai left to right tiyennone tiyena de den balanna me stars දකුණින්දම වමටම තියෙනවා වමින්දම දකුණටම තියෙනවා ඒ කියන්නේ ඉදිරිපස පින්තූරයේ ඉදිරිපස පුරා පැතිරී තියෙන දෙයක් තමයි ෆෝග්‍රවුන්ඩ් කියන්නේ. There is a mountain in the background. Background කියන්නේ පසුබිම. පිටිපස්සෙන් පේන දේ පින්තූරේ කන්දක් පේනවා. කන්ද yes පසුපස. Very good. ශිහාන්. කන්ද පිටිපස්සේ තියෙනවා. Yes. පින්තූරේ පිටිපස්සෙන් කන්ද තියෙනවා. So mountain is in the background good me prepositions tika ogolonta passe hari liya ganna puluwa mata den awashya me prashneta ogolo danigena inna ona monada kiyala kiyala denna okay don't worry because we discuss question continues then කලින් මට වාක්‍ය ලියනවා ඕගොල්ලෝ දන්නවද බලන්න ඔකක් හරි ලියලෙවන් present continuous වලින් general idea about present continuous බලන්න screen එකේ teacher දාලා තිනවා subject එක purple වලින් දාලා තින්නේ දම් පාටින් subject එක කියන්නේ කවුද කට්ටු singular නම් මෙන්න එක්සැම්පල් එකේ a boy එකක් දම් පාටින් දාලා තියෙනවා singular කට්ටු ඊට පස්සේ singular නම් is verb එකට මේව ඔයගොල්ලෝ ඉගෙන ගන්න 6 වතරෙන් මතක් කරලා දෙන්න කිව්වා verb 1 එක is ඊට පස්සේ ඒකට ing දානවා object එක හරිද ඊට පස්සේ subject එක plural වුණත් කොහමද okay I got your answers then answers ඉති බලා ගන්න subject එක plural ඒ කියන්නේ subject එක මෙතන ආ කියන එක විතරයි වෙනස් වෙන්නේ. මෙද අරකේ ආ සිංගල් එකේ plural එකේ subject plural නම් ආ verb එක 1 මයි ඊට පස්සේ ing එක ඔක්කොට ඔක්කොට dog හරි a boy eating rice good second continuous tense වලින් තමයි ළමයි අපේ picture description प्रश्न हम present continuous දැනගෙන ඉන්නම ඕන ප්‍රශ්න කරන්න නම් ඕගොල්ලෝ blank එක fill කරලා මේ බලන්න මේකේ මේ box එකේ තියෙනව නේද මොනවාද read කරමු අපි enjoying ing තියෙනවා next radio next gathering ing watering ing climbing ing reading ing
Present continuous sentences. හොයන්න මේකේ. ඔයි spacing that is very good. දැන් අපි මේ ප්‍රශ්نين හොයමු. Two ducks swimming. නේද? Swimming. A lady is standing the. Yes, good. The man is sitting. Two little girls are playing. Yes, very good. Two little girls are playing. The man. A man is wearing. Man is wearing. ඔගොල්ලන්ට ගොඩක් වෙලාවට ළමයි මේ ප්‍රශ්නේදී වචන ටික දුන්නේ නැත්නම් ඔගොල්ලන්ට හොයාගන්න බැරි වෙනවා. හරිද? වචන ටික දුන්නේ නැත්නම් ඕගොල්ලෝ ing දාලා තමයි නිවැරදි verb එක ලියන්න ඕන. අන්න ඒක තමයි ඔගොල්ලන්ට අමතක වෙන්නේ. ඔගොල්ලන්ට මේ වචන ටික දුන්නේ නැහැ කියලා හිතමු. එතකොට ඔගොල්ලෝ enjoy කියලා විතරක් ලිව්වොත් ඔගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ing දාන්නම ඕන. Okay? Got it? තේරුණාද? Next. බලමු. Okay, we have the boy who is wearing a cap is playing in the playground. මෙතන who කියන relative pronoun එක relative clause එකෙන් තමයි ළමයි මේ ප්‍රශ්නේ මේ වාක්‍ය ලියලා තියෙන්නේ. මෙන්න මේ form එකේ වාක්‍ය වලින් තමයි ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ දැන් හැදෙන්නේ. හරිද? මේ වාක්‍ය රටාවට ඕගොල්ලෝ පුරුදු වෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට ලියන්න බැරි වෙනවා. හරියට බ්ලැන්ක් එක ෆිල් කරගන්න බැරි වෙනවා. හේතුව තමයි මෙතන who කියන එකෙන් අපි විශේෂණය කරලා පෙන්නනවා කවුද මේ දේ කරමින් ඉන්නේ කියලා. The boy is playing in the playground. ඒ ටික ඔයාලා දන්නවනේ. The boy who is wearing a cap. කොට් එක බඳගෙන ඉන්න පිරිමි ළමයා කියන අර්ථය තමයි මේකෙන් එන්නේ. හරිද? මේ වගේ වාක්‍ය ලියලා ලියලා ඕගොල්ලෝ පුරුදු වෙන්න. දැන් අපිට ලියන්න වෙලාවක් නැහැනේ. මම මේ sentence pattern එක ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න. හරිද? අපි ප්‍රශ්නයක් බලමු. ඒ ප්‍රශ්نين ඕගොල්ලන්ට තේරෙයි. මේ sentence pattern එක ලියන්න ඕගොල්ලෝ පුරුදු වෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට ඉස්සෙන පුරව ගන්න බැන්න කියන එක. The boys who are wearing caps are playing in the playground. එතන boys නම් plural අපි is වෙනුවට ආ දානවා. Is කියන තැන වලට ආ දානවා. හරිද? caps දාගෙන ඉන්න පිරිමි ළමයි playground එකේ සෙල්ලම් කරනවා. විශේෂණය කරනවා. The girl who has a short hair is playing with a ball. කොට කොණ්ඩයක් තියෙන ගෑනු ළමයා සෙල්ලම් කරනවා බෝලයක් අරගෙන. අන්න ඒකයි කියන්නේ. The girl have blue eyes are playing with the ball. ඒ කියන්නේ නිල් පාටස් තියෙන ගෑන ළමයි සෙල්ලම් කරනවා. එතන අපේ subject එකට අනුව boy නම් is, boys නම් are, have has පාවිච්චි කරනවා නම් girl නම් has, girls නම් have. ඒක ඕගොල්ලන්ට තේරෙනවද? මේක මම ප්‍රසන්ටේෂන් එක ඕගොල්ලන්ට ලැබෙන්න සැලැස්සුවම් ඕගොල්ලෝ මේ සෙන්ටෙන්ස් පැටර්න් එකට සෙන්ටෙන්සස් ලියලා පුරුදු වෙන්න. හේතුව තමයි ළමයි. හේතුව මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ ප්‍රශ්නේ. එතන බලන්න who කියන ඒ රිලටිව් ප්‍රොනවුන් එක පාවිච්චි කරලා කොච්චරනම් ප්‍රශ්න ලියලා තියෙනවද කියලා. The man who is standing near the big tree. එතකොට කතා කරන්නේ කවුරු ගැනද? අර big tree ළඟ who. The man who is. එතන who කියන්නේ කවුද නෙමෙයි. The man who is standing near the big tree. මේ number 4 blank එක තියෙන තැන බලන්න. Number 4 blank එකට පස්සේ the man who is standing near the big tree. ඒ කියන්නේ මෙතන මේ ප්‍රශ්නෙන් කතා මෙතන මේ වාක්‍යයෙන් කතා කරන්නේ මේ big tree එක ලොකු ගහ ළඟ
හිටගෙන ඉන්න මනුස්සයා ගැන. මෑන් ගැන. හරිද? අඳින්න එපා ස්ක්‍රීන් එකේ කවුද අඳින්නේ? නමක් නැහැ. ඕකේ. The man who is standing near the big tree. එයා ගැන තමයි කියන්නේ. එතකොට එයා කරන දේ තමයි ඊළඟ බ්ලැන්ක් එකේ. එයා මොකද කරන්නේ? Is මොකද්ද එහෙනම් එන්නේ මේ වචන වලින්? Enjoying the radio, the gathering the dolls, the watering the window, the table, the එන වචනේ. ඔගොල්ලෝ මේ sentence pattern එක දන්නවනම් දරුවනේ, ඔගොල්ලන්ට මේ මුළු paragraph එකම කියවන්න ඕනේ නෑ ඔය number 5 blank එක fill කරන්න. එතෙන්ට එන උත්තරේට watering good. එයා මොකද කරන්නේ? watering මල් වලට වතුර දානවනේ. watering කරන්න. එතකොට ඔයාලට දැන් ඔය හිස්තන fill කරගන්න කියවන්න ඕන උනාද මුළු paragraph එකම මේකේ වචන ඔක්කොම? නෑනේ, ඔයගොල්ලෝ sentence pattern එක දන්න නිසා දැන් ඔයගොල්ලෝ දන්නවා මෙයා කරන දේ තමයි ඊළඟට ලියන්න ඕන කියලා. එරුණාද ඒ sentence pattern එක ඉගෙන ගන්න එකේ වටිනාකම? good. we have to you should have a general idea of this picture. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ picture එක ගැන general idea එකක් තියෙන්න ඕන. හරිද? ජෙනරල් අයිඩියා එකක් කියන්නේ පින්තූරේ බලපුවාම දල අවබෝධයක් එන්න ඕන ළමයි. ඒක සාමාන්‍යයෙන් වෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට පළවෙනි බ්ලැන්ක් එක ෆිල් කරන්න එන්නේ මෙන්න මෙහෙම. This is a picture of කියලා දෙනවා. ඔයාලට ඉතුරු ටික ෆිල් කරන්න තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට දීලා නැත්නම් වචන ටික දීලා නැත්නම් ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේක මොකද්ද කියලා බලලා පොඩි අයිඩියා එකක් පොඩ්ඩක් දෙන්න. මේ තුරේ දැක්කම ඔයගොල්ලන්ට අයිඩියා එකක් එනවාද මොකද්ද මේක කියලා? කැම්ප් සයිට් එකක් කියලා දකින්නේ. අන්තිමට ඔයගොල්ලන්ගේ මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක වැඩි, ඒක නිසා ටීචර්ට ඇහෙන්නේ නැහැ කියන ඒවා හරියට. ටීචර් මේ ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ ලියනවා මකමක නින්නේ. එහෙනම් කියන්නේ චැට් බොක්ස් එකට දාන්න ඕගොල්ලන්ට මේ පින්තූර දැක්කම මේක මොකද්ද කියලා දෙහිතින්නේ මොකක්ද කැම්ප් එක කැම්ප් එකක් කියනවා තව තියෙනවද අදහස් පික්නික් එකක් කියනවා දැන් බලන්න ඕගොල්ලන් පාක් එකක් කියනවා ගුඩ් ඕගොල්ලන්ට එක එක අයිඩියාස් එනවා නේද මේක දැක්කම අනේ එකයි පුතේ ඕගොල්ලන් පික්නික් ගුඩ් ඕගොල්ලන්ට පික්චර් එක බලලා ජෙනරල් අයිඩියා එක හරියටම ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට ඕගොල්ලෝ මේ වගේ ප්‍රශ්න ගොඩාක් කරන්න ඕනේ. පික්නික් එකක් කියනවා. කැම්ප් සයිට් එකක් කියලානේ මුලින් කිව්වේ. කැම්ප් සයිට් එකක් නම් පුතේ අපිට අඩුම එක කැම්ප් එකක්වත් ගහලා තියෙනවා පේන්න ඕන. අපිට බෑග්ග්‍රවුන්ඩ් එකේවත් එහෙම කැම්ප් එකක් කැන්ටින් එකක් කියනවා. කැන්ටින් එකක් නම් අපිට කො කැන්ටින් එකේ කෑම දෙන එක කියන කැන්ටින් මෙහෙමද එළිය කැන්ටින් තියෙන්න පුළුවන් ඒ උනාට කැන්ටින් එකක් වෙනස් නේ ඉස්කෝලේ කැන්ටින් මතක් කරගන්න ඒ වගේ නෙමෙයිනේ ට්‍රිප් එකක් කියනවා අපි ට්‍රිප් එකට යමු ට්‍රිප් එකට කලින් අපිට පළවෙනිදිම උත්තරය ආවේ මොකද්ද කැම්ප් සයිට් එක කැම්ප් සයිට් එකක් නම් කැම්ප් එකක් පේන්න ඕනේ දැන් කැම්ප් එකක් පේනවද නැහනේ ඔය ගිනි මැලේ තිබ්බ පළියට කැම්ප් එකක් යන්න බෑ. ඕකේ කැම්ප් සයිට් එකක් නෙමෙයි. එහෙනම් ට්‍රිප් එකක්ලු. ට්‍රිප් එකක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ට්‍රිප් එකක් නම් අපි ට්‍රිප් යන්නේ ගොඩාක් දුර. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉන්නේ පදවියේ නම් ඕගොල්ලෝ කොළඹට යනවා ට්‍රිප් එකක්. දුර යන්නේමට ට්‍රිප් කියනවා පුතේ. ළඟ යන්නේමට ඕගොල්ලෝ ඔහේ ඉඳලා ඔගොල්ලෝ ඉන්න ගෙදර ළඟ ඉඳලා පදවියේ ඉන්න කෙනෙක් පදවි වැවට යනවා ට්‍රිප් එකක් කියන්නේ ඒකට පික්නික් එකක් කියන්නේ අපි පයින් යන දුර හරි ඊට පස්සේ පොඩි ඔය ගමේ තියෙන කන්දක් නගින්න යනවා අන්න ඒ වගේ එකකට පික්නික් එකක් යනවා කියන්නේ අයිද ජංගල් එකක් කියනවා සමහරු ජංගල් එකක් වෙන්න බෑ මේ ලොකු අනාන්තරය නම් හැමතැනම ගස් තියෙන්න ඕනේ ඕකේ you can say this may be a පික්නික් එකක් නැත්තම් පාක් එකක් කියලා කියන්න පුළුවන්. හරිද? පික්නික් එකක් තමයි ගොඩක් වෙලාවට මේ විදිහට පොඩි කෑම ටිකක් අරන් ගිහිල්ලා
පැයක දෙකක ගමනක් නම් ඒක පික්නික් එකක්. හරිද? ඕගොල්ලන්ට හරියටම කියන්න පුළුවන් නම් මේක මොකද්ද කියලා. You can write this is a picture of a picnic. Okay? ඕගොල්ලන්ට ෂුවර් නැත්නම් මේක තියනවා this may be a picture of a park. හරියටම ෂුවර් නැත්නම් maybe දාලා ලියනවා. ෂුවර්ම නම් ඔගොල්ලන්ට පළවෙනි සෙන්ටෙන්ස් පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ? තේරෙනවද? ඔගොල්ලෝ හැම පින්තූරයක් බලලම ජෙනරල් අයිඩියා එක ගන්න. ඒ කියන්නේ මේක මොකක් වෙන්න ඇද්ද කියලා හිතන්න. ඕකේ? ඊට පස්සේ ඔගොල්ලෝ දැනගන්න ඕනේ there are 5 children many in this picture. මේකේ ඉන්න there are ආතිබ්බන්. ඒකෙන් ඒගොල්ලෝ අහන්නේ මේකේ ඉන්න ළමයි නැත්තම් පිරිසේ සංඛ්‍යාව. හරිද? ඒකයි. ඊට පස්සේ weather එක ගැන දැනගන්න ඕනේ. ඒ කියන්නේ windy සුළඟ සහිත දවසක්ද sunny rainy gloomy cloudy dayද කියන එක. ඊට පස්සේ summer winter autumn spring. ඒ කියන්නේ ඍතුමය වෙනසක් තියෙනවා නම් අන්න ඒව දැනගන්න ඕනේ. හරිද? weather එකයි ක්ලයිමේට් එකයි දැනගන්න ඕන. කාල ගුණයයි දේශ ගුණයයි. හරිද? මම මේ ඉක්මනට යන්නේ. ඔගොල්ලන්ට මේ වෙලාව ඉවර වෙන නිසා නැත්තම් මේවා හෙමින් එක්ස්ප්ලেইন කරනවා. මෙන්න මේ දේවල් ටික දැනගෙන මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න දැන් ඔගොල්ලන්ට පුළුවන්. මම මේ ප්‍රেজেন্টেෂන් එක දුන්නම දැන් මේවා කියලා දෙලානේ තියෙන. ඊට පස්සේ මේ සන්. සන් ඔගොල්ලන්ගේ පින්තූරේ තියෙන විදිය බලන්න ළමයි. සන් මෙහෙම කන්දකින් වගේ නැගගෙන එනවා නම් ඒකට අපි හිස්තැනට දාන්න ඕන රයිසින් කියන එකද සන් ඉස් නම්බර් 1 බලන්න. ද සන් ඉස් රයිසින් ෆ්‍රොම් ද ඊස්ට්. හරිද? මෙහෙම කන්දකින් එනවා නම් හිස්තැනට දාන්න ඕන හිස්තැන පුරවණු තැන මම මේ කියන්නේ රයිසින් කියන එක. නම්බර් 2 බලන්න. ද සන් ඉස් ෂයිනින් ඉන් ද ස්කයි. මේ වගේ ඉර තියෙනවා නම් ස්කයි එකේ පැහැදිලිව එතෙන්ට දාන්න ෂයිනින් කියලා තියෙනවා නම් වචනේ. හරිද? මම මේ ට්‍රික්ස් උපක්‍රම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. නම්බර් 3 බලන්න. ද සන් ඉස් සෙටින් ෆ්‍රොම් ද වෙස්ට්. මේ වගේ ඉර බැහැගෙන යන වෙලාවක් නම් ඕගොල්ලෝ එකට දාන්න සෙටින් කියන වචනේ. rising shining setting ඔය වචන තුන බලා ගන්න. හරිද? ඊපස්සේ ඇක්ටිවිටි එකක් මම ඔයගොල්ලන්ට දෙනවා කරන්න. So thank you very much. We have now left yes, we are running out of time. If you have questions let me know in the chat box. Questions තියෙනවා නම් chat box එකට දාන්න. Okay, now you can write anything in the screen.